ගෞරවනීය ස්වාමීන් වහන්ස, වේදිකාව මත සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන්ද, ඒ වගේම වේදිකාව මත සිටින අරුණ ජයසේකර මහත්මයා, ෆ්‍රෙඩ් සෙනරත් මහත්මයා සහ එයා වයිස් මාර්ෂල් සම්පත්තිය කොන්ද මහත්මයා ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. අද මෙතන පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. සහෝදරයනි, සහෝදරවරුනි, මා ජාතික ජනබලවේගයේ විධායක සභිකයෙක් හැටියට රැස්වීම් ගණනාවක් ආමන්ත්‍රණය කරලා තිබෙනවා. වේදිකා ගණනාවක් ඉඳලා තිබෙනවා. නමුත් මේ වේදිකාව මගේ හදවතට සමීපයි. ඇයි ඒ? 2023 පෙබරවාරි 11, දැනට අවුරුදු දෙකමාරකට කලින් අදිටන සාමූහිකයේ පළවෙනි රැස්වීම, පළවෙනි මුණ ගැහිම තිබුණා මහරගම තරුණ සේවයකේ. එදා වේදිකාව මත මමත් හිටියා. මගේ කතාව අවසානයේදී මං ඉල්ලීමක් කරා. මා කිව්වා, සහෝදර සහෝදරිනි, ඔබලාගේ ජීවිත පරිත්‍යාගයෙන් අතපය නැති කරගෙන මේ මාතෘභූමියේ ත්‍රස්තවාදය ඉවර කිරීමට කටයුතු කළා. විශාල මෙහෙයුමක්. ඒකට ගෞරව කරන ගමන් මම ඔබලන්ට ආරාධනා කළා, මොකක්ද? තව එක යුද්ධයක් තියෙන බව. මේ රට දූෂිත වංචනික දේශපාලනයෙන් බේරාගෙන රට ගොඩ දැමීමේ මෙහෙයුමක් තියෙනවා. ඒකට එකතු වෙන්නයි කියලා මම එදා අවුරුදු කමාරලින් ආරාධනාවක් කළා. එදා ඒ ශාලාව හිටියා 1000ක්. අද ඉන්නවා 10000 ගානක්. එදා හිටියා 1000ක්. අද ඉන්නවා ක්‍රියාකාරීව 40000ක්. මම නිහතමානීව සන්තෝෂ වෙනවා. මගේ ආරාධනාව අද වෙනකොට ඔබලා පිළි අරගෙන මෙතන එක් රොදවීම ගැන මගේ ආචාර්ය. එහෙමනම් සහෝදර සහෝදරිය, ඒ වගේම දැනට අවුරුදු දෙකකට විතර කලින් මගේ හිතවතියක් හිටියා, මිතුරියක්. එයාගේ නම මම අර මිසිස් ජයසේකර කියලා තමයි කතා කරන්නේ. දවසක් මට කතා කරලා කිව්වා, අපේ හස්බන්ඩ් කියනවා ඔයත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා, එන්න පුළුවන්ද? මම කිව්වා හා. ආ, මොකද්ද නම? අරුණ ජයසේකර. හා, මොනවද එයා කරන්නේ? එයා ආමිය කියන්නේ කිව්වා. ඉතින් මම හා කිව්වා. හැබැයි එතකොට මම දන්නේ අරුණ ජයසේකර පැත්තේ කවුද කින්ද බන්ද කියලා. පස්සේ මට හම්බෙන් වගේ අපේ සුනිල් ගමගේ මහත්තයා හම්බුණා. ඇති කොහේද මේ පිටුව? හම්බුලකම මෙහෙමයි, මම අහවලාව හම්බුනෙනවා. එයා ඔළුව අත ගහගත්තා. මගේ ඇහුවා, සහෝදරයා ඔබ දන්නවද ඒ කවුද කියලා? මම කිව්වා, මම කොහොමද දන්නේ? මගේ යාළුවාගේ හස්බන්ඩ් තමයි ඒ කියලා. නෑ, එයා මෙයානේ කියලා සම්පූර්ණ අපේ අරුණ ජයසේකර මහතාගේ ඉතිහාසය මට කිව්වා. මෙන්න මේ වගේ පුද්ගලෙක් තමයි ඔයාව හම්බෙන්න ඕන කියන්නේ කියලා. ඊට පස්සේ මට තනියම යන්න බය හිතුණා. ඒතර ලොකු මිනිහෙක් මම කොහොමද තනියම හම්බෙන්නේ කියලා. පසුල් ගමගේ මහත්මයාත් මමත් එකතු වෙලා එතුම අපිට අපොයින්ට්මන්ට් එක දුන්නා. හවස 4ට අපි ගියා. මට සුනිල් ගමගේ මහත්තයා කිව්වා, හර්ෂණ වෙලාවට එන්න, මේ හමුදාවේ කට්ටිය විනය සම්පන්නව වෙලාවට වැඩ කරන කට්ටිය, පිළිවෙලට එන්නේ කිව්වා. ඉතින් මම 3:45ටම ගිහිල්ලා හිටියා. හරි, ඊට පස්සේ මම ගියා සුනිල් ගමගේ මහත්තයාට, මේ අපි යන්නේ දැන් 3:45. හා හා, තාම 4 වුණේ නැහැ, හිටහන් කිව්වා එළියේ. මිස ජයසේකර දන්නේ නැහැ මම එළියේ විනාඩි 15ක් හිටියා ඔයගෙදර ගාව බෙල්ලෙන් ගහන්න කලින්. හරි, ඒකෙල්ල අපි ගිහිල්ලා මේ මහත්තයා හම්බුණා. ඒ තාම නිහතමානීව සුන්දරව අපිත් එක්ක සාකච්ඡා කළා. සාමාන්‍යයෙන් අපි ඔහොම කාවරි හම්බ වෙන්න ගියාම පැයක් දෙකක් ඒ මිනිස්සගේ පම්පෝරිය අහන් ඉන්න එක තමයි සිද්ධ වෙන්නේ. දාරු ජයසේකර මහත්තයා එයා ගැන මුකුත් අපිට කිව්වේ නැහැ. අපි ගැන විස්තර අහලා කිව්වා, හරි හර්ෂණ, හරි සුනිල්, මම කරන්න ඕනේ මොකද්ද කියලා මට කියන්න. එච්චරයි මේ මහත්තයා කිව්වේ. අද ඔබලා මෙතන ඉන්නේ ඔහුගේ නායකත්වයෙන් මෙහෙවුණු මේ අදිටන සාමූහිකය හරහා, ඔහු සහෝගේ කණ්ඩායම. මා නිහතමානීව ආඩම්බර වෙනවා එතුමාව සම්බන්ධ කරගන්න. මම හරි පොඩ්ඩක් මේකට සම්බන්ධ වෙනවට නිහතමානී සන්තෝෂයක් ආඩම්බරයක් තිබෙන බව කිව යුතුයි. ඒ වගේම ඔබ දන්නවා අපි ජාතික ජනබලවේගය සමූහ රාශියක් එකතු කරලා තිබෙනවා. වෘත්තිකයන්, ගොවියන්, කාම්කරුවන්, ගුරුවරු, මානකවේදී හැම අංශයෙන්ම අපි සමූහ එකතු කළා. හැබැයි කොයි අවස්ථාවකවත් මිනිසුන්ට හැඟීමක් තිබුණේ නැහැ. ඔව්, ඕගොල්ලෝ හොඳ වෙනකොට ඔයගොල්ලෝ 3%නේ, ඕගොල්ලෝ කොහොමද ඡන්ද දිනන්නේ කියලා ප්‍රශ්නයක් අහා හිටියා. ඊට පස්සේ මේ අදිටන විශ්‍රාමික සමූහය හදලා සෙනඟ ගලන්න ගත්තම වක්කඩේ කැඩුවා වගේ, අන්න එදා තමයි මේ ජනතාව හිතුවේ ඔව් ජාතික ජනබලවේගයට දිනන්න පුළුවන්. මේ සෙනඟ ඉන්නවා ජාතික ජනබලවේගයට. අපි අනිත් වෘත්තීය සංවිධාන එකක් හදන්න මාසයක් දඟලනකොට අරුණ ජයසේකර මහතාත් සම්පත්තිය කොන්ද මහතාත් ෆ්‍රෙඩ් සෙනරත් මහතාත් කණ්ඩායම එකතු වෙලා සතියට 5 ගානේ සමුළු තියන්න ගත්තා. අද අපේ ඉන්න දිවයින පුරා විහිදුණු ප්‍රබලතම
සංවිධානය මේ විශ්වාමික සබුදා සමූහය අධිටන ඔබලාගෙන ආඩම්බර විය යුතුයි. අපට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පණිවිඩය මේ සමාජයට ඉස්සෙල්ලම දුන්නේ ඔබලා. අන්න ඒ ගැන ඔබලාට සෑහීමට පත්විය යුතුයි. මම සාමාන්‍යයෙන් තනතුරු නම් කියන්න හරි බයයි. හමුදාවේ මොකටද පැටලෙනවා. ඒත් මම දන්නවා මෙතන බ්‍රිගේඩියර්ලා ජෙනරාල්වරු ගොඩාක් ඉන්නවා. අපිට අඩු වෙලා හිටියේ හමුදාපති කෙනෙක් විතරයි. අද එතුමත් ඉන්නවා. කවුද? අපේ 22 වන නාවික හමුදාපති ඇඩ්මිරල් සිරිමෙවන් මහත්මයා. ඔබ අපිට ගෞරවයක්. ලෝකයේ පිළිගත් ඔබ අපිට ගෞරවයක්. දැන් අදිටනට හමුදාපති කෙනෙකුත් ඉන්නවා. අපි සම්පූර්ණයි. එහෙමනම් සහෝදරයා සහෝදරිය මෙතනින් එහාටත් අපට ගමනක් තිබෙනවා. මොකක්ද මේ ගමන? මේ රට තියෙන තත්වය හොඳ මදි. ඇයි? රටේ ජනතාවගෙන් 68%ක් තමන් ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. වේල් 3ක් කෑව නම් දැන් කන්නේ 2යි, 2ක් කෑව නම් 1යි. එක්ක මොන හරි අරුචි කෑමක් ගිලිනවා. ලවා මන්ද පෝෂණේ වැඩි වෙලා තිබෙනවා. ගැබිනි මවුරුන්ගේ රක්තහීනතාව වැඩි වෙලා තිබෙනවා. අද මේ කිසි කෙනෙක් සන්තෝෂෙන් ඉන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ නම් කියනවා දැන් තෙල් පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ. ඒ හින්දා මම මේ රට ගොඩ දැම්මයි කියලා. කවුද ඒක විශ්වාස කරන්නේ? කවුද ඒක විශ්වාස කරන්නේ? රට ගොඩ දාන්න බැරි වුණා. ඔව් තෙල් පෝලින් නැහැ. ඇයි? තෙල් ගහගන්න සල්ලි නැහැ. ගෑස් පෝලින් නැහැ. ඇයි? ගෑස් එක ගහගන්න සල්ලි නැහැ. ගන්න සල්ලි නැහැ. ඔව් දැන් ලයිට් කපන්නේ නැහැ. හැබැයි අපිව ලයිට් ඔෆ් කරනවා. ඒ බිල ගෙවන්න බෑ. ගිය අවුරුද්දේම ලක්ෂ 11ක් ලයිට් බිල් නගුවේ ඉඳලා තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ගන්න ඉස්කෝලේ යන්න බැරි වෙලා තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අපිට වෙන් වෙන් වශයෙන් බෑ. අපි හැමෝම එකතු කරගත යුතුයි. අද මම නැවත වතාවක් ඔබලාට ආරාධනා කරනවා මෙන්න මෙහෙම. සහෝදරිය සහෝදරයා, මේ තියෙන්නේ අන්තිම ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම. මේ රට අපි ගලවා ගන්න නම් ඔබලා එහි පෙරමුණ ගත යුතුයි. ඔබලාට ඒ කළ හැකි ඒ විශ්වාසයි. ඔබලාගේ හමුදාවේ තියෙනවා මොකද්ද? Leave no man behind. Do not leave any man behind. War is not over till the last man comes home. ඔබලා කවදාවත් ඔබලාගේ තුවාල වැදුණු සොල්දාදුවෙක්, හිතවතෙක්, යාළුවෙක් දාලන්නේ නැහැ. මැරුණත් කරේ තියන් එනවා. මොකද ඒක තමයි ප්‍රතිඥාව. That's your pledge. Your pledge is to bring all comrades home, all your friends home. You don't leave anybody behind. That's the motto, that's the pledge. දැන් අපිට ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මොකද මේ රට දැන් යුද පිටියක්. ආර්ථික වශයෙන් යුද පිටියක්. සමාජීය පීඩනයන්ගේ යුද පිටියක්. සංස්කෘතික යුද පිටියක්. අම්මලා අඬනවා නම් දරුවන්ට කෑම ටිකක් ගන්න බැරුව, දරුවෝ බඩගින්න අඬනවා නම්, හිස් බඩින් නිදා ගන්න යනවා නම්, ලයිට් නැතුව කුප්පි ලාම්පුවෙන් පාඩම් කරනවා නම්, රැකියාවක් නැත්තම් රැකියාව ටිකම හරි වැටුපක් නැත්තම් පොලිසියට කියපුවාම එතනින් නරකට සලකනවා නම් වැඩියෝ නැහැ. අපේ රටේ IGP කියන්නේ හිරේ ඉන්න ඕන මිනිස්සෙක්. අපේ පොලිස්පති වෙලා ඉන්නේ. එහෙම රටක නීති විධානය ආධිපත්‍යයක් ඕනේ නැහැ. ඒ එහෙම රටක අපිට තියෙන්නේ යුද්ධයක් නොවේද? යුද්ධයක්ම තමයි. හැබැයි මේක මෙදා පාර තුවක්කුවලින් ආයුධ වලින් කරන යුද්ධයක් නෙමෙයි. අපේ කැපවීමෙන්, අපේ අදහස් වලින් කරන යුද්ධයක්. ඒ කියන්නේ සැප්තැම්බර් 21 වෙනකොට පුනරුදේ ආරම්භය සිද්ධ වෙන්නට ඕන. ඒක වෙන්න ඕන. නොවිවෑ. ඒ වගේම මේ ආර්ථික යුද්ධෙන්, සමාජ යුද්ධෙන් පීඩාවට විදලා තුවාල වෙලා වැටිච්ච මිනිස්සු ඉන්නවා. ජවයක් නැහැ. උදේ නැගිට්ටත් ගැම්මක් නැහැ. ඔහේ කනුව බොනුව ඉන්නවා. මිනිසු ජීවත් වීම නිකන් ඇතෑරලා වගේ ඉන්නවා. මොනව හරි වෙයි කියලා. මොංව නැවත අවදි කරන්නට ඕන. මේ සහෝදරු ඔබලා කැපකිරීම ගොඩක් කළා ස්වේච්ඡාවෙන්. මා එකට ගරු කරනවා. හැබැයි ඔබලා කැප කරලා ඔබට මානසික විඩාවක් ඇති, කායික විඩාවක් ඇති, දැන් නම් හොඳටෝම ඇති කියලා හිතනවා ඇති, මං කරලා ඉවරයි කියලා හිතනවා ඇති. නෑ මදි. තව පොඩ්ඩක් කරමු. අමාරුවෙන් තව පොඩ්ඩක් කරමු. සැප්තැම්බර් 21 වෙනිදාට අපේ ජයග්‍රහණය ස්ථිරයි. මේ රටේ ජනාධිපති අනුරාධ දිසානායක සහෝදරයාගේ ස්ථිරයි. එහෙමනම් ඒ පොඩ්ඩ අදිමු. සංවිධායක සහෝදරන්ට කතා කරන්න. කැන්වසින්යක් ආවොත් යන්න. කොලයක් බෙදන්න කිව්වොත් ඒ කොලේ බෙදන්න. උනන්දුවෙන් ජවයෙන් ගෙනියමු. මා කිව්වා මේ යුද්ධයෙන් අපේ පුරවැසිය වැටිලා ඉන්නේ. We have to take all our citizens to the Renaissance era.
We have to carry them on our shoulders to the new world that we are going to establish after the 21st of September. September 21st දර පසු එන අලුත් රටට ඒ පුනරුද්ධේ පරිවර්තනයේ යුගයට අපි මේ එක පුරවැසියෙක්වත් මග නොහැර අතින් අල්ලන් ගෙනියන්නට ඕන. We don't leave anyone behind. අපි කිසි පුරවැසියෙක් මග දාලා යන්න බෑ. දුකටපත් වෙච්ච වේදනාව විඳින අසාධාරණ ලකච්ච හැම පුරවැසියම පුනරුද්ධයට ගෙන යෑමේ මූලික ප්‍රමුණ ගන්නයි කියලා මම මේ සහෝදර සහෝදරයෝ ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ජාතික ජනබල ජය වේවා.